ඔබගේ දුව කියලා පුතා කියලා ඉඩම කියලා කාර් එක කියලා ගේ කියලා ඇඳුම කියලා තව නොඑක් දේවල් කියලා උපාදානය කරගන්නවා භෞතික ලෞකික වස්තු දේ පොළ කරුණු කාරණා ඒක එක කොටසක් මේ උපාදානයේ ඒකට වඩා බලවත් කොටසක් තියෙනවා මේක හොඳට තේරුම් ගන්න ඕන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහකට බෙදුවට නැවත බෙදන්න පුළුවන් මේක තව උපාදානයන් තියෙනවා දැන් විශේෂයෙන්ම බුදුහාමුදුරුවෝ දේශනා කළා පින උපාදානය කරගත්තොත් ධානයක් ලැබලා ධානය උපාදානය කරගත්තොත් ඒත් අර වද්දෝ මාරස් මුත්තෝ පාපිමති නැහැ ඉතින් අද වෙලා තියෙන්නේ මේ බෞද්ධයාට පින්කම් කර කර පින උපාදානය කරගන්නවා දැන් හුඟක් ලංකාවේ ඔය බණ කියන බණ අහන සියලු දෙනා දන්නේ නැහැ මේ පින උපාදානය කරගැනීමේ බය පින උපාදානය කරගැනීමෙන් තමන්ට වෙන හානිය විනාශය තමන්ගේ නිවන නැති වෙන එක ධානයක් ලැබූ බොහොම පිරිසක් අඩු වෙන්න පුළුවන් ධානලාභීන් ඉන්නවා කීප දෙනෙක් නැතුව නෙමෙයි මේ රටේ අදත් ඉන්නවා ලෝකෙත් ඉන්නවා අනාර්ය ධානලාභීන් ඉන්නවා දැන් ආර්ය ධානලාභීනුත් ඉන්න පුළුවන් හැබැයි ධානයක් උපාදානය කරගත්තත් අනාර්ය හෝ ආර්ය හෝ ධානය උපාදානය කරගත්තත් බ්‍රහ්මත්වයට පත් වෙනවා මිසක් නිවන් මගට පාර කැපෙන්නේ නැහැ ඉතින් ඒක නිසා අර ඔය ඔබ ආස කරන ඇහැට කන්ට නාසයට දිවට කයට මනට අරමුණු වන ඔය දේ පොළොවත්කම් ඉඩකඩම් යානවාහන දූදරුවන් මේ වගේ හිතවතුන් ආදරවන්තීන් මේ වගේ දේවල් උපාදානය කර ගැනීම එකක් ඒ වගේම ඊට වඩා බොහොම බලවත් ඒවා සංකාර මේවා අභිසංකාර පුඤ්ඤා අභිසංකාර ධ්‍යාන අනින්ජ අභිසංකාර මේවා අභිසංකාර අභි කියන වචනෙන් මාගදී භාෂාවේ බුද්ධ දේශනාවේ අභි කියන්නේ ගැඹුරින්ම අභිනිවේස අනුසය ගැඹුරින්ම අනිවාර්යයෙන්ම ඵල විපාක දෙන දේවල් වලට කිව්වා අභිසංකාර කියලා සරියුත් හාමුදුරුව දීඝනිකායේ තියෙන සංගීත සූත්‍රය කියලා සංගීත කියන්නේ මේ සං ගායනා කළා මේ විග්‍රහ කළා සරියුත් හාමුදුරුව ඉතින් ඒක සංගීත සූත්‍රයක තියෙනවා තයෝ මේ අභිසංකාරා කියලා පුඤ්ඤාභිසංකාරා අපුඤ්ඤාභිසංකාරා අනිඤ්ඤාභිසංකාර ඒවා අභිසංකාර ඉතින් ඒක නිසා ඒවා අර උපාදානය නෙමේ ඒවා ගැඹුරින් උපාදානය කරගන්නවා අනිවාර්යෙන් නිවන වැහෙනවා ඉතින් ඒක නිසා ඔබ බෞද්ධයෙක් හැටියට තේරුම් ගන්න ඕන ඔබ බුද්ධාගංකාරයෙක් නම් ඔබ පින්කම් කළාට වරදක් නැහැ පින්කම් කරන්න එපයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ මම කියන්නෙත් නැහැ කවුරුත් කිව්වොත් පින්කම් කරන්න එපා කියලා ඒක වැරදි පින්කම් කිරීමනේ මේ වැරද පින්කමක් කරලා ඒ පිනෙන් ඔබ යමක් ඒ පින්කමට පසුව මතුවට ඉල්ලනවා නම් යාඥා කරනවා නම් ආයාචනා කරනවා නම් ප්‍රාර්ථනා කරනවා නම් ඔබ පින උපාදානය කරගන්න පින්කමක් කරන එක හොඳයි කවුරුත් පින්කම් කරන්න ඕන පින්කම කිව්වහම තුන් සිට පහදා හදයන් පුණාති පුඤ්ඤම් තුන් හිට පහදාගෙන කරන බොහෝ කටයුතු හදයන් පුණාති පුඤ්ඤම් වෙන්න පුළුවන් හැබැයි පින්කමක් කරාට පස්සේ පිනෙන් අද බුද්ධ ආගමේ කරලා තියෙන්නේ මේ පිනෙන් උපාදානය කරගන්න ක්‍රමයක් දැන් ඔය කියනවානේ අනේ මේ පින්වතුන් බොහොම හොඳ පින්කමක් කරා දැන් ඔය බෞද්ධ නාලිකාවේ බලන්නකො කියන දේ මේකමයි මේ පින උපාදානය කර ගැනීමට ඔය බොහෝ නාලිකාවල කරන්නෙම මේකමයි පන්සල් වල කරන්නෙත් මේක සම්මත හාමුදුරුවෝ කරන්නෙත් මේක ඔය පින් වාක්‍යයක් හදාගෙන අනේ මේ පින්වතුන් බොහෝම හොඳ පින්කමක් කරගත්තා බොහොම බලවත් පින්කමක් කරගත්තා ඒ නිසා මේ පින්වතුන්ට නන්දා මල්ලිකා සුමනා සුනන්දා විසාකාමෙන් භෝග සම්පත් ධන සම්පත් රූප සම්පත් අර සම්පත් මේ සම්පත් ලැබ දෙව් මිනිස් සැප කෙලවර මතු බුදුවන බුදුන් දකින්නට මේ පින හේතු වේවා කියලා අර පින උපාදානය කරගන්න මාර්ගයක් කියලා පින උපාදානය කරගන්න අර නොදන්නා
ධර්මයෙන් උදන්නා මේ උපාදානයේ බය දකින්නේ නැති පුද්ගලයෝ හිතනවා කොහොමත් අදට වඩා සැප තියෙනවා, දේව් සැප තියෙනවා, රජ සැප තියෙනවා, සිටු සැප තියෙනවා, බ්‍රහ්ම සැප තියෙනවා, ඒවත් විඳින්න ඕන, ඒවත් ලබන්න ඕන, ඒවත් ලැබලා කෙලවර නිවන් දකින්න මේ පින උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා, ඉල්ලනවා, යාඥා කරනවා, ආයාචනා කරනවා. තමන්ම දන්නේ සිද්ධ වුණේදී තමන්ගේ නිවන තමන් පින උපාදානය කරගෙන තමන්ගේ නිවන වහගත්තා. මේ මනුස්සත්ව ප්‍රතිලාභයක් ඔබට ලැබුවේ බොහොම අමාරුවෙන්. මේ ශ්‍රී සද්ධර්මය, මේ නිවන් දකින සද්ධර්මය ඔබට ලැබුණේ බොහොම අමාරුවෙන්. මේ අවස්ථාවේ ඔබ පින්කම් කරන්ද පින උපාදානය කර නොගෙන පුණ්‍ය පාප පහිනස්ස කරන්න. පින පින්කමක් කරපු මොහොතෙම පින් දෙන්න පවරන්න අනුමෝදන් කරන්න. අර පින අවශ්‍යයි ඉන්නවා ඔබගේ ඥාතීන්. ඒ මිසක් ඔබට මේ පිනෙන් යමක් බලාපොරොත්තු වෙන්න එපා, ඉල්ලන්න එපා, යාඥා කරන්න එපා, ආයාචනා කරන්න එපා. මේ පින දෙන්න පවරන්න අනුමෝදන් කරන්න. ඒකයි කරන්න ඕන. පින ඕන අය ඉන්නවා. අර ඔබේ ඥාතීන් පරදත්ත උපජීවීන්, ඒ වගේම භූතයෝ, පෙරේතයෝ, දෙවි දේවතාවෝ තව නොඑකයි ඉන්නවා. පින අවශ්‍යයි. එයාට පින් දෙන්න, පවරන්න, අනුමෝදන් කරන්න. ඔබ ශේෂයක්වත් ඉතුරු කරගන්න එපා. ඉතුරු කරගත්තොත් ඔබ පින උපාදානය කරගත්ත වෙනවා, ඔබේ නිවන ඔබම අහගත්ත වෙනවා. ඒ වගේම ඊට වඩා ටිකක් එහා ගිය එකක් පින සාමාන්‍යයෙන් ඔබ සියලු දෙනාට කරන්න පුළුවන්. නමුත් ධ්‍යාන ලැබීම සියලු දෙනාට කරන්න බෑ. ධ්‍යාන ලැබීමටත් කට්ටියක් ඉන්නවා භාවනා මධ්‍යස්ථානවල. ඒ වගේම තව නොඑක අය ධ්‍යාන ලැබනවා. මේ ධ්‍යානයක් ලැබුවාම ධ්‍යානය දැන් මෙතෙක් කාලක් තිබුණේ අනාර්ය ධ්‍යාන. බුදුහාමුදුරුවන්ගේ කාලෙට පෙර තිබුණේ අනාර්ය ධ්‍යාන. බුදුහාමුදුරුවෝ ඊට පස්සේ මේ අනාර්ය ධ්‍යාන වෙනුවට ආර්ය ධ්‍යාන ක්‍රමයක් කියා දුන්නා. ඒ ක්‍රමයක් ඊට පස්සේ යටපත් වුණා. නැවත මේ අනාර්ය ධ්‍යාන වඩමින් හිටිය පුද්ගලයන්ට වහරකහාමුදුරුවෝ මේ ආර්ය ධ්‍යාන මතු කළා කියලා පැහැදිලි කළා, විග්‍රහ කළා, විස්තර කළා දුන්නා. හැබැයි වහරකහාමුදුරුවෝ ආර්ය අර අනාර්ය ධ්‍යාන වලින් මිදී නිදහස් වෙලා ආර්ය ධ්‍යාන මාර්ගය කියා දුන්නට ආර්ය ධ්‍යානයෙන් මිදී නිදහස් වෙන මාර්ගයක් කියා දුන්නා. ඒක නිසා අද වන විට ඔය බොහෝ පිරිසක් ඉන්නවා ගිහි පැවිදි, වහරකහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය හොඳයි, පැහැදිලි. නමුත් අර ධ්‍යානයෙන් මිදී නිදහස් වෙන මාර්ගයක් කියා දුන්නේ නැති නිසා දැන් ඒ අය ආර්ය ධ්‍යානයත් උපාදානය කරගෙන මගඵල වහගන්නවා. එතකොට ඔබ සියලු දෙනා දැනගත යුතුයි මේ පින උපාදානය කරගත්තත් අපුඤ්ඤාභි සංකාර නමිති අකුසලය හෝ පව හෝ උපාදානය කරගත්තත් ධ්‍යානය උපාදානය කරගත්තත් ඒකත් ඔය පංචස්කන්ධ උපාදානයමයි. ඔය පංචස්කන්ධ උපාදානයටමයි ඒකත් අයිති වෙන්නේ. ඉතින් ඒක නිසා බෞද්ධය හැටියට මේ ඔය පංචස්කන්ධ උපාදානය කියන එකේ ඔය ඔබ දැන් අර වස්සුකාම ක්ලේශකාම කියන ඒවා ඔය ඔබට දකින්න ඇහැට කනට නාසයට දිවට කයට අරමුණු වන ඔය වස්තු දේවල් නොයෙකුත් දේවල්. ඒව විතරක් නෙමේ මේ පින උපාදානය කර ගැනීම ඊකට වඩා වෙනස්. ධානය උපාදානය කර ගැනීම ඊටත් වඩා බලවත් වෙනස්. ඔය තුනෙන්ම ඔබ මිදී නිදහස් වෙන්න ඕන, නිදහස් වෙන්න පුළුවන්. නිදහස් වුණොත් ඔබට ඒකේ සැහැල්ලුව, පස්වදිය, සතුට, නිවීම, මිදීම, විමුක්තිය ඔබටම අත්විඳ ගන්න පුළුවන්. ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ ධර්මය යම් කිසි කෙනෙක් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා සබ්බ උපදි පජහති, සියලු උපාදානයන්ගෙන් මිදී නිදහස් වූ පුද්ගලයෙක් වෙනවා, නිදහස් වෙන පුද්ගලයා. හැබැයි බාහිර වශයෙන් කාටවත් පේන්නේ නැහැ ඒ පුද්ගලයා උපාදානයෙන් මිදී නිදහස් වුණ බව.
ඒක බාහිරට පෙන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් අධ්‍යාත්මික වශයෙන් ඇතුළාන්තේ කිසිම දෙයකට ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ, මුලාවක් නැහැ, උපාදානයක් නැහැ, තණ්හාවක් නැහැ. හැබැයි පරියත්නය කරනවා. පංචස්කන්ධයේම අර කෙලෙස් සිතක් නැතුව නික්ලේශ සිතෙන් පරියත්නය කරනවා. එතකොට ඒක කාටවත් බාහිර පුද්ගලයෙකුට පෙන්වන්න ඕනේ නැහැ, පෙන්වෙන්නෙත් නැහැ. වෙනස දකින්නත් බෑ අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය ඔබ අහන්න ඕන, දැනගන්න ඕන, තේරුම් ගන්න ඕන, අනුගමනය කරන්න ඕන. මෙන්න මේ පංචස්කන්ධයේ උපාදානයෙන් මිදී නිදහස් වන්නටයි. පින උපාදානයෙන් මිදී නිදහස් වන්නටයි. ධානය උපාදානයෙන් මිදී නිදහස් වන්නටයි. එහෙම වුණොත් ඔබටත් මේ විමුක්ති ඥාන දර්ශනය පඤ්ඤා විමුක්තස්ස වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ මේක කාටත් කියා දුන්නේ අර මග්ග ඥානය හොයාගෙන මග්ග විදු මේක මේ සාක්කාත ධර්මයේ දේශනා කළේ ඔබ අප සියලු දෙනාට මේ උපාදානය නැමැති බය දැකලා මේක මහා භයානක දෙයක් මේ උපාදානය. නමුත් පෘථග්ජනාත්සුතවත් පුරුජුරයාට වටිනම දේ සාරම දේ ඔය උපාදානය. කොච්චරනම් මෝඩකමක්ද මේ උපාදානය කියන එක තියෙන්නේ කියන එක තේරුම් ගන්න ඕන. කොයි තරම් බයක්ද මේ සියලු දෙයට හේතුව උපාදානය. පැවැත්මට හේතුව, දුකට හේතුව, වේදනාවට, දැවිල්ලට, රැවිල්ලට, දිල්ලට, කම්පනයට, චලනයට, බයට, විස්සෝපයට, සියලු දෙයට හේතුව උපාදානය. උපාදානයෙන් මිදුණු පුද්ගලයා න බයති, න චලති, න වේදති, න විස්සෝපති, අර කිසිම දෙයකට වේදනාව බයක් ගන්නෙ නෑ. ඒකේ වෙනස තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒ තත්ත්වයට පත් වුණාට පස්සේ, උපාදානයෙන් මිදී නිදහස් වුණාට පස්සේ. ඉතින් ඔබටත් මේක හොඳට තේරුම් ගන්න ඕන. අපි දැන් සති කීපයක්ම පොය දවසෙත් ඊයේත් අදත් මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ ආශ්‍රයෙන් මේ පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධයත් පංච උපාදානස්කන්ධයෙන් මිදී නිදහස් වීමෙන් ලබන විමුක්ති ඥාන දර්ශනයත් ඔබට කියා දුන්නා. බුදුහාමුදුරුවෝ මේක හොයාගත්තේ ස්වයංභූ ඥානයෙන්, පර උපදේශ රහිතවම, අනුන්ගෙන් කායින්වත් අහලා නෙමේ. ඉතින් ඒක නිසා මේක බුදුහාමුදුරුවෝගේ ප්‍රඥා අර සම්මා සම්බුද්ධ ත්‍ත්වයේ එකක්. ඒ බුදුහාමුදුරුවෝ කියපු ධර්මය හොයාගෙන ඒ දේශනා කරපු දේ අනුගමනය කරලා ඒ අනුගමනීය ප්‍රතිපදාව අනුව අර ප්‍රඥා විමුක්තිය බවට පත්වෙන පුද්ගලයා ලබන සැනසීම තව එකක්. හැබැයි අවසාන වශයෙන් අර ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේත්, පඤ්ඤා විමුක්ත වූ අරහතුන් වහන්සේත් අර සම තත්වයකට පත් වෙනවා. සියලු දේ අර ප්‍රඥා විමුක්ති බවටයි පත් වෙන්නේ, අරහත් බවටයි, විමුක්තිය ආන දර්ශනයටයි, උපාදානයෙන් මිදී නිදහස් වීමයි වෙන්නේ. ඒක නිසා ඔබටත් මේ උපාදානයෙන් මිදී නිදහස් වන්නටම මේ සියලු ධර්ම කරුණු කාරණා උපකාර වේවා, හේතු ආසනාවේ.